ఫ్లెగ్గిక్స్ వాచ్ లిస్ట్ వీడియో కెక్క జర్నీలో అలవా సాధారణ పిలిగాను ఐ థింక్ అదాపికరణ్యన్నే విశేషదా అదాపి బలన్నేనో ఫిల్మ్ ఫ్రాంచైజ్ కాక్ అదాపికరణ్యన్నే జురాసిక్ పార్క్ �ඇතරම මේ ෆිල්ම් ෆ්‍රරංචයිස්සක ගැන ගත්තම මේ ඇතර මේක ගොඩක් දෙනෙක් කතා කරන දැක ඇන්නේ ෆිල්ම් බලනවන අනිවාර මේ ෆිල්ම් ෆ්‍රරංචයිස්සක දකළ තියන්න ඕන කියෙතම අපි කියන්නේ ඇතරම සමරක හෙට ස්ටෝරෙක් ගන්න ෆස්ට එක ස්ටෝරෙක් ගන්නවන ගරුප් එක කියන්න ඒ ගරුප් එකට චාන්ස කම්මෙන මෙ අයිල්ඩ් එකට එන්න යිල්ඩ් එක ඩයින සෝස්ල ඉන්න ඉතින් ඒ ඩයින සෝස් හදර තියන බයෝ ඉන්ජිනීරිං සයින්ටිස් කෙනෙක් ඉතින් ඒගල ඇතන්ට යන ඒගලන් ටුවර කම්මෙන මංවා ඉන්ටඩස් කරන ෑන ඉතින් අද වොච් ලිස්ට් වීඩියෝකට ඇවිල්ලා ඉන්නවා කසුන් අපේ කසුන් ඇවිල්ලා ඉන්නවා ඉතින් එයාගේ ෆස්ට් වීඩියෝ එක මේක වෙල්කම් අපේ ෆ්ලික්ගිස් වොච් ලිස්ට් එකට මොකද ඉතින් මේ ෆිල්ම් එක ගැන ඇත්තට මේ ෆිල්ම් එක ගැන කතා කරොත් මම පොඩි කාලේ ඉඳන් කැමති ෆිල්ම් එකක් මේක මොකද අපි පොඩි කාලේ මේ වගේ ෆිල්ම් එකක් අහවම අර ත්‍රිලර් බය හිතෙන ෆිල්ම් එකක් එතකොට අර අපේ ඇට්‍රැක්ෂන් ගොඩක් වැඩි වෙන නිසා මම ගොඩක් කැමති ෆිල්ම් එකක් ඔව් ඇත්තටම දැන් ඔයාලා කිව්වා වගේ අර අපි ඇතුලේ ඉන්නවා වගේ තමයි ඇතන තේරෙන්නේ. ඒ කියන්නේ අර ඇනිමේටරොනික්ස් එක නේද අර ඒ ඉන ඩයිනසෝස්ලා නිකන් ඇත්ත වගේ පේන හින්දා. ඇත්ත තමයි ඇත්තටම කිව්වත් එහෙම. ඒ කියන්නේ ඒකනේ ඒ ඒ ලෙවල් එකට වෙනකන් CGI නැතුව ඒගොල්ලෝ යූස් කරලා තියෙනවා. ඒක දැන් ලොකුම වැඩේ. ඒ කියන්නේ අපි ජුරාසික් වර්ල්ඩ් වලට ආවොත් ඔව් ඒගොල්ලෝ ගොඩක් CGI පාවිච්චි කරලා තියෙනවා. ඒත් ජුරාසික් පාක් 1 2 3 කියලා ගත්තාම ත්‍රික පොඩ CGI පාවිච්චි කරලා තියෙන එකનો කතාව. ඒත් Jurassic Park 1 එකේ animatronics කියන එක මාරු විදිහට පාවිච්චි කරගෙන යනවා. animatronics කියන්නේ ඒගොල්ලෝ robotics. ඒ කියන්නේ සම්පූර්ණ ඒගොල්ලෝ robotic skeleton එකෙන් හදලා තියෙන piston වගේ පාවිච්චි කරලා ඒගොල්ලෝ computer program එකෙන් dinosaur ල පාවිච්චි කියන්නේ control කරනවා. ඉතින් මේ වගේ දේ පාවිච්චි කරාම ඒගොල්ලෝ ගොඩක් ලොකු impact එකක් audience එකට දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි audience එක ගැන කතා කරන අතරව දැන් actors ලටත් ඒ real feeling එක ගන්න පුළුවන් නේද? දැන් CGI ගත්තම අපි දන්නවා CGI අපි imagine කරන්න ඕනේ actor කෙනෙක් වුණාම. හැබැයි දැන් මේ වගේ animatronics තියෙද්දි ඒක ඇත්තට වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ බය වෙන scenes වලුනු දැන් අපි දන්නවා එක scene එකක් තියෙනවා පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ scene එකේ behind the scenes බැලුවොත් එහෙම නැත්තම් ඔයගොල්ලෝ දකින්න ඇති සමහර videos තියෙනවා. ඒගොල්ලෝ කර මේ මේ dinosaur control කරේ කොහොමද කියලා වීඩියෝස් තියෙනවා. ඒකේ සමහරලාට පේනවා ඇතුලේ ඉන්න එකෙක් ඉන්නවා මේ කියන්නේ කන්ට්‍රෝල් කරන එකෙක් ඉන්නවා ඒ වගේ කොහොමද ඒගොල්ලෝ කරේ කියන එක හොඳට පේනවා. නමුත් ඒ වෙලාව ඒ දවස්වල මේක බලද්දි අපිට ඇත්තට මේක හිතා ගන්න බැරි වුණා මේගොල්ලෝ මේක කොහොමද කරන්නේ කියලා. ඒක 1993 අපි අතවරොත් ඇත්තටම අද කාලින් ඔඩියන්ස් එක නෙමෙයි ඒ කාලේ ඉන්නේ. ඔව්. මොකද ඒක 3D කියන දෙයක් නෑ. මම පොඩි කාලේ බලද්දි 3D ඕ නෑ මේක බලන්න. මොකද අපේ ෆිල්ම් එකේ ඇතුලේ ඉන්නේ අපේ පස්සෙන් රැප්ටර් කෙනෙක් පස් පන්නනවා වගේ සීන් එකක් කියන්නේ. ඒ කියන්නේ අර ටීරස් කෙනෙක් දැක්කහම ඉතින් ඉස්සරහ ඉන්නා වගේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ මියුසික් ගැන කතා කරන්න ඕනේ. ඔව්. ජෝන් විලියම්ස් කෙනෙක් ගැන තමයි මේ මියුසික් දෙන්නේ. මේ මියුසික් ගැන කතා කරලා ජෝන් විලියම්ස් කෙනා දන්නේ නැත්තම් මම කියන්නම්. සුපර්මෑන් තීම් සෝන් එක දන්නවද? තව ET තීම් සෝන් එක, ඉන්දියානා ජෝන්ස් තීම් සෝන් එක. දැන් ජෝන් විලියම්ස් කියන්නේ මියුසික් කන්ඩක්ටර් කෙනෙක්. ඉතින් සාමාන්‍ය මූවි එකට මේ මියුසික් කියන පැත්තයි ඕන වෙන්නේ මේ ඒ මොකරි මොමන්ට් එකක් ෂාප් කරලා කියන ඔඩියන්ස් එකට ෆීල් කරනවා. ඇත්තම ජෝන් විලියම්ස් කෙනෙක් කෙනා පට්ට. නියමයි. ඇත්තම එකචනින් කියනවා. එකචනින් කියන්නේ නියමයි. එතකොට ඒ තීම් සෝන් එක ඇත්තට ෆිල්ම් එක බැලුවම පිළිට ආවම මේ අපිට නිකන් රිපීට් වෙවි ඇහෙනවා. Jurassic Park කිව්වොත් එතන තීම් සෝන් එක අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම අපිට අමතක කරන්න බෑ Jurassic Park එකේ ලොගෝ එක. ලොගෝ එකත් හරි විශේෂයි. මොකද ලොගෝ එක දැක්කොත් එතන Jurassic Park. ඔව්. ඇන්ඩ්‍රියා මොකක්ද හිතන්නේ? Jurassic Park series එක හොඳ Jurassic World series. ඔය ආගේ interest එක නෝ. මෙහෙමයි. දැන් ඇත්තම ගත්තොත් එහෙම සමහර කට්ටිය ඉන්නවා මේකට කැමති කියලා ඉන්න. Personally ගත්තම නම් මම ගොඩක් කැමති ඉන්නේ Jurassic Park එකට. මොකද ඒකේ ඒක ෆිල්ම් එක හදපු විදිය සහ ෆිල්ම් එක ෆීල් වෙන විදිය සෑහෙන මට ගොඩක් විදිහට impact වුණා. Jurassic World එකේ අර same feeling එක තිබ්බ නැහැ කියන එක මට තේරුණා. මොකද මෙහෙමයි. Jurassic World මෙතන audience එකක් ඉන්නවා. මුලින් Jurassic World එකට බැස්සා. අන්න හරි. එතනින් පස්සේ බලලා තියෙන Jurassic Park බලන්නේ. මෙතන මුලින් Jurassic World 1 එක රිලීස් කරාමයි කට්ටිය බැලුවේ ඒක බලන්න ආවේ Jurassic Park ඒ ෆ්‍රැන්චයිස් එක බලලා තියෙන කට්ටිය. එතන වෙනම ෆීලින් එක ක්ලාසික ගතියක් තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් මේ Jurassic World අවුල කියන්නේ වරදක් නෑ. ඔව් වරදක් නෑ. නෑ ඒ වුණාට Jurassic World එකේ CGI ගොඩක් පාවිච්චි කරන්නේ දර රියල් ගතිය. ඔව්. ඒගොල්ලන්ට කියන්නේ ඔඩියන්ස් එකට දෙන්න කියන්නේ
මදිකමක් වෙනවා නේ ඒක තමයි ඉතින් ඒක තමයි දැන් අපිත් ගොඩක් වෙලාවට try කරන්න මේ series එකෙන් try කරන්න උගලන්ට මේ පහු මේ කියන්නේ past එකේ තිබ්බ films සමහර ලොකු දැකලා නැති films උගලන්ට ආයි බලන්න කියලා කියන සමහර Jurassic Park දැකලා ඇති දැකලා දිනනනම් අනිවාර්යෙන් comment එකක් දාන්න ඕගොල්ලෝ මොකද හිතුවේ කියලා ඕගොල්ලන් first time Jurassic Park 1 2 3 බැලුවා මොකද හිතුවේ කියලා ඉතින් ඇන්ඩ්‍රොයි අපි අපිට ආරංචි වෙන විදිහට Jurassic World 3 එකක් එනවා කියලා ආරංචියක් තියෙනවා 2021 වගේ. ඉතින් බලමු බලමු මොකද වෙන්නේ කියලා. බලමු අපි chance එක දෙමු. මොකද ගොඩක් අය disappoint වෙලා තියෙන Jurassic World එක Jurassic Park කට වඩා පොඩ්ඩක් අවුල් කියලා. ඒුණාට බලමු මේකල මොකගේ try එකක් දෙයිද මේක තවත් build up කරලා audience එකට හොඳ අnder output එකක් දෙන කොහොමද කියලා බලමු. ඔව් ඉතින් බලමු. දැනට ඉතින් එච්චරයි watch list එකට දාගන්න ඕගලන්ගේ මේ watch list එකට දාගන්න මේ Jurassic Park franchise එක මොකද මේක අනිවාර්යෙන් බලන්න ඕන film එක. At least first එක හරි බලන්න. බලලා ඔගොල්ලෝ first එක බලන්නම ඕනේ. ඔව් අනිවාර්යෙන් බලන්න ඕනේ. බලලා අපිට කියන්න comment section එකේ comment එකක් දාන්න. Like කරන video එක subscribe කරන්න අපේ channel එකට. අපි තව එකක් අරන් ඉන්නම්. Bye. Subscribe කරන්න. තව එකක් අරන් ඉන්නම් කිලිකේ.